අපි ජාතික ජනබලවේගයේ හැටියට දැන් මේ මැයි මාසේ 15 වෙනිදා ආරම්භ කළා රට පුරාම දැවැන්ත මෙහෙයුමක්. මේ මෙහෙයුම ආරම්භ කරේම 76 වසරක දූෂිත පාලනය අවසන් කිරීමට පෙර ආරම්භ කරන මෙහෙයුම. දැන් මේක අපි සාර්ථක ලෙස මේ මෙහෙයුම කරගෙන යනවා. විශේෂයෙන්ම ගම්බින් වලට ගිහිල්ලා, ගෙන්ගෙට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා මේ දූෂිත පාලනය වෙනස් කරන්න ජාතික ජනබලවේගය වටා ජනතාව එකතු කරමින් යනවා. එහි එක් පියවරක් හැටියට තමයි අද මේ වැලිමඩ නගරේ අපි ජනතාව දැනුවත් කිරීම සඳහා මේ අපේ සමාජිකයෝ අපේ ක්‍රියාකාරීන් එකතු වෙලා අපි අද මේ කටයුතු කරමින් යන්නේ. අපි දන්නවා මේ වෙනකොට දැන් මේ පාලකයන්ගේ පාලන කාලය හමාර වෙන්න දැන් කල් පිරීලා තියෙන්නේ. විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දුරකාලයේ මේ නොවැම්බර් 18 වෙනකොට නිමා වෙන්න නියමිතයි විවස්ථාවට අනුව. නමුත් අපි දන්නවා මේ පාලකයන් විසින් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට පත් වෙනවා කියන එක කට්ටිය දැන් නියත වශයෙන්ම දන්න නිසා මේ ඡන්ද කල්දමමින් වංගු දාලා වෙට්ටු දාලා හැංගිලා ගුල් හොයමින් ඉන්න කාලෙක තමයි මේ නිරත වෙන්නේ. මේ පවත්වන්න ඕනේ ජනාධිපතිවරණය පවා නොපවත්වා යන්න සෑහෙන උත්සාහයන් ප්‍රමාණයක් ගත්තා. එක වෙලාවක කිව්වා මේ ජනාධිපති ධූරයේ රටට අහිත කරයි, එන විවස්ථා සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා දානවා කියලා. ඒතර එහෙම අහෝසි කරාම ජනාධිපතිවරණයක් තියන්න විදියක් නැහැනේ. ඒ නමුත් ඒ උත්සාහය කරගන්න බැරි වුණා, අසාර්ථක වුණා. ඊළඟට ආවා පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සල්ලා තියෙනවා, ඒතකොට ජනාධිපතිවරණේ නැහැනේ, පාර්ලිමේන්තු මැතිවරණේ තියෙනවා කියලා සාකච්ඡාවක් ගෙනිච්චා. අන්තිමේට ඒකත් අසාර්ථක වෙලා ඊළඟට මැතිවරණ දෙකම එකට ගේනවා කියලා කතාවක් ආවා. ජනාධිපතිවරණේ මහ මැතිවරණේ දෙකම එකට ගේනවා කියලා. දැන් මෙහෙමක වෙන්නේ හේතුව මේ කට්ටිය දන්නවා ජනාධිපතිවරණේ ඉස්සරලා තියලා අනුර කුමාර දිසානායකසෝර ජනාධිපති වුණාට පස්සේ ඊළඟට තියෙන පාර්ලිමේන්තුව කොහොමටත් ඒ කට්ටිය ඉතාම අවාසිදායක තත්යකට පත් වෙනවා වගේම ශක්තිමත් බලයක් ගොඩනගා ගන්න ජාතික ජනබලවේගයට ඒක උදව්වක් වෙනවා. ඒ නිසා තමයි මේ කට්ටිය දෙකම එකට තියනවා කියන කතාවට ගියේ. නමුත් දෙකම එකට තියාගන්නත් බෑ, මොකද රනිල් කැමති වුණේ නැහැ පාර්ලිමේන්තු විසිරුවන්න. එයාට පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම අයහපත් මැතිවරණයක්. මොකද ගිය පාර්ලිමේන්තු මැතිවරණෙදිත් රනිල් වික්‍රමසිංහට ඉතුරුනේ පාර්ලිමේන්තුවේ එකදු මන්ත්‍රී ධුරයක්වත් නැතුව ලංකාවෙම එකතු කරගත්ත ඡන්ද වලින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. ඒ නිසා දැන් රනිල් බලන් ඉන්නේ පාර්ලිමේන්තුව අහිත කර නිසා මේක මග අරගන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා දැන් ජනාධිපතිවරණයට තල්ලු වෙන තමයි බලන් ඉන්නේ. මොකද එයා හිතනවා ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ නැත්තම් රාජපක්ෂලාගේ සහයත් අරගෙන සජිජ්ජේ කුට්ටියකුත් කඩාගෙන ජනාධිපතිවරණයට මුහුණ දීලා පරාද වුණත් විපක්ෂ නායකකම හරි ගන්න පුළුවන්නේ. ඒ වගේ බලාපොරොත්තුවක් රනිල්ගේ තියෙන බව අපිට වැටහෙනවා. කොහොම නමුත් දැන් ජනාධිපතිවරණය එන එක වළක්ව ගන්න එහෙම උත්සාහයන් ගත්තා. ඊළඟට පාලිතරංගේ බණ්ඩාර දාලා මහලේකම් දාලා රනිල්ගේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මේ ඉන්න ජනාධිපතිට තව දුරකාලයක් ඉන්න දෙන්න ඕනි, අඩු ගානේ අවුරුදු 5ක් දෙන්න, මේ ආණ්ඩුවට අවුරුදු 5ක් දෙන්න, මැතිවරණ නොතිය යමු, 5ක් බැරනම් 2ක් හරි ඕනි කියලා කිව්වා. ඉතින් ජනමත විචාරණයක් තියමු වගේ කතාව උජ්ජියා. මුට්ටිය දානකොටම කුඩු වෙන්න ගැහුවා. ජාතික ජාත්‍යන්තර වශයෙන් ප්‍රහාර එල්ල වුණා. මොකද මේ රටේ ජනතාවගේ ප්‍රධානම අයිතියක්නේ ඡන්ද අයිතිය. මේ අයිතිය දැන් මේ පාලක උදුරගෙන තියෙන්නේ. කන්න තියෙන අයිතිය උදුරගෙන, බෙහෙත් දෙන්න බෙහෙත් ගන්න තියෙන අයිතිය උදුරගෙන වගේම මේ රටේ ඡන්ද අයිතිය උදුරගෙන තියෙන්නේ. පළාත් සභා මැතිවරණ කල් දාලා අවුරුදු 5ක් වෙනවා. පළාත් පාලන ආයතන දැන් අවුරුදු 3 පැනලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරණයත් මෙහෙම උදුර ගන්න හදනවා. ඉතින් ඒකට තමයි අර මුට්ටිය දාලා බැලුවේ. නමුත් ඒ මුට්ටිය කුඩු වුණා. ඊට පස්සේ ඒක කරගන්න බැරි වුණා. දැන් අපි රනිල් දාන බැරියර්, රනිල් රාජපක්ෂල දාන බැරියර් කඩාගෙන දැන් ඡන්දය කියන තැනට දැන් අපි ගෙනල්ලා තියෙනවා. ඔය ලේනව කියලා මහත්යෙකුත් දැම්මනේ නඩුවක්. ඒකත් අන්තිමට දඩ කාලා තමයි ලේනවටත් ගෙදර යන්න උනේ. නිෂ්ප්‍රභා වුණා මේ පෙස්සම වෙලා ලක්ෂකුත් ගිවලා යන්න කිව්වා. ඒවත් පෙනිපෙනිත් රනිල් අතෑරියේ නෑ. තවදුරටත් දැම්මා කවුද අරුණ ලක්ෂරි උණවටුන කියලා කෙනෙක් දාලා, නීතිඥවරයෙක් දාලා ආයේ පෙස්සමක් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයට. අන්තිමට ඒකත් නිෂ්ප්‍රභා වුණේ සෑහෙන දෝෂ දර්ශනයට යා ලක් වෙලා මේ සහ 105ක නඩු ගාස්තුවක් ගෙවන්න කියලා. එතන රනිල් දාන බෝල ඔක්කොම අවුට්. අමතර ලකුණු රැස් කරලා දෙනවා ජාතික ජනබලවේගයට. ඉතින් එහෙම වෙනවා. ඉතින් දැන් මේ වගේ මේ ඔක්කොම උත්සාහයන් දැන් අරගෙන දැන් ඊයේ අපි දැක්ක කැබිනට් මණ්ඩලයේ දැන් අධිකරණයේ සහයක් ගන්න බැරි වගේ පේනවා. අධිකරණයෙන් සහනයක් නැහැ. මොකද ඒ කට්ටිය නීතියට අනුව අධිකරණේ කටයුතු කරමින් ඉන්නවා. එතන දැන් රනිල්ලා තීන්දු කරලා තියෙනවා පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා, විධායක ජනාධිපති ධූරය පාවිච්චි කරලා මේ බලය රැක ගන්න පුළුවන්ද කියලා මහන්සියක් ගන්නවා. අපි දැක්ක පහුගිය දවසේ මහින්ද කවුද මයිංගනේට ආපු රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා මේ අධිකරණයට වඩා බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, විවස්ථාදායකයට. විවස්ථාදායකය තමයි පාර්ලිමේන්තුවට බලය දීලා මේ අධිකරණයට බලය දීලා තියෙන්නේ. එහෙනම් අධිකරණයේ විදිහට හැසිරෙන්න આવොත් අපි බලය පාවිච්චි කරනවා කියලා. ඉතින් රනිල්ට මොලේ නැත්තම් ඉතින් කොයි જાති බලය පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දකිනවා දැන් මේ වියරු වැටිලා ඉන්නේ, වීතියට පත් වෙලා ඉන්නේ,
අර ගිලෙන්න යන මිනිහා පිඳුරු ගහේ තෙල්ලෙනවලුනේ. ඉතින් රණිල් මේ වගේ පෙස්සන් දානවා, ඔය වගේ විවස්ථා සංශෝධන කියනවා, 22 වෙනි විවස්ථා සංශෝධන කියනවා. ඕකත් පුස්සක් විතරයි. දැන් කරන්න වෙන්නේ නැහැ. දැන් ඉතින් ජනාධිපතිවරණය සූදානම් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ රණිල්ලා කරන්නේ තව නාටකයක් කියලාත් අපි රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. මේ හදන්නේ අවිශ්වාසයක් හදනවා මැතිවරණේ නැති වෙයි කියලා. ව්‍යාකූලත්වයක් හදනවා. එතකොට යම් ජනතාව කලබල වෙනවනේ. මේකෙන් වෙන්නේ මේක නෙවෙයි. රට තවත් අගාධයට යනවා. වැටිච්ච ආර්ථිකේ පටලටම වැටෙනවා. සංචාරකෝ එන එක අඩු වෙනවා. ඈ පාතාලේ ක්‍රියාත්මකයිනේ. මහදවල් තැන් තැන් වල වෙඩි තියෙනවා. එතකොට මේව වෙනකොට මේව වෙන කාගේවත් නෙවෙයිනේ. ඔය පාලකයෝම කිරි දීලා පෝෂණය කරලා හදපු පාතාලයක් නේ තියෙන්නේ. මේවා දාලා බීති හදනවා. මේ වගේ විවස්ථා සංශෝධන කරලා පෙස්සන් දාලා අවිනිශ්චිතභාවය හදනවා. එතකොට ව්‍යාපාර කර්මාන්ත තව අකර්මණ්‍ය වෙනවා. එන ආයෝජකෙක් නවතිනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙයි ඉස්සරහට ගැටුම් එයි ඕවා හිතෙනවා. එතන මේ රණිල්ලා කරන්නේ වැටිච්ච ආර්ථිකේ තවත් වටන එක. තව අරාජික කරන එක. ඉතින් රටේ බංකොලොත් වෙලා තියෙන ආර්ථික විතරක් නෙවෙයිනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදියත් බංකොලොත් කරමින් ඉන්නේ මේ පාලකයෝ. ඉතින් මේ රටේ ජනතාවගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ මේ ගන්න පියවර පාසා විරෝධයේ තව තවත් ජනතාව වැඩි වෙන්න ඕනි. එයාලගේ පැත්තේ තව කවුරු හරි ඉන්නවනම් අපි කියන්නේ අඩුම තරමේ මේ රටේ මිනිස්සුගේ ඡන්දයිති උදුර ගන්නවනම් මේ පාලකෝ අතහරින්න ඕනි. අතහැරලා මේ රටේ ජනතාවාදී පාලනයක් බිහි කරගන්න මහන්සි ගන්න ඕනි. දැන් ඒකට පාර කැපිලා තියෙන්නේ. අනිත් එක දැන් මේ ඔක්කොම ඡන්ද කල් දාන්න උත්සාහ ගන්නේ ඇයි? එයාලා දිනනවනම් මේ උත්සාහයක් නැහැනේ. එයාලා දිනනවනම් මේ පෙස්සන් නැහැ. එයාලා දිනනවනම් විශ්වාස මේ මොනවද මේ විවස්ථා සංශෝධන නැහැ. දැන් එයාලා පරදින කොටයි මේ ඔක්කොම එන්නේ. අන්ර කුමාර සහෝදරගේ ජයග්‍රහණේ වළක්වන්නනේ හදන්නේ. දැන් ලොහන් රත්නත්තේ කිව්වනේ මිනිහා ජීවතුන් අතර ඉන්නකම් මේ අන්ර කුමාරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේ වගේ මර බීතියෙන් වෙවුල වෙවුල කියන කතාවලින් රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ ඇයි මෙහෙම කියන්නේ කියලා. ඇයි මෙහෙම කියන්නේ? උන් කරපු අපරාධ උන් හොඳටම දන්නවා. උන් කරපු හොරකම් ප්‍රමාණය උන් හොඳටම දන්නවා. උන් දන්නවා ජාතික ජන බලවේගයේ බලයට ආම අන්ර කුමාර දිසානායක බලයට ආම ඒ අපරාධ වලට දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නවා. හොරකම් කරපුවාට දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නවා. දඬුවම් විඳින්න වෙනවා. හොරගම් කරපුවා දෙන්න වෙනවා. අන්න එතකොට බය එනවා. හීනෙන් පවා බය වෙනවා. එතකොට පෙස්සන් දාන්න කියනවා. විවස්ථා සංශෝධන එනවා. ඒකනේ මේ වෙමින් තියෙන්නේ. කොච්චර බය වුණත් දැන් අපිට රනිල්ට කියන්න වෙලා තියෙන්නේ ඔහේගේ පහනේ දැන් තෙල් ඉවරයි කියලා. රාජපක්ෂලාගේ සජිත්ලාගේ පහනේ තෙල් ඉවරයි කියලා. ඔය දැන් දැල්ල ගැස්සි ගැස්සි නටන්නේ මොකද දන්නවද? නිවෙන්න ආසන්න මොහොතේ ඔය තියෙන්නේ. ඉතින් දැන් අලුත් පහනක් මේ රටේ පත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක සහෝදරගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් මේ රටේ ගොඩ නැගෙනවා. මහා පුනරුද යුගයක් මේ රටේ ආරම්භ වෙනවා. ඉතින් අපි මේ වැලිමඩ ඌව පරණම කියන්නේ විශේෂම ගොවි ජනතාවක් ඉන්න පළාත මේ පළාත කෘෂිකර්මාන්තයේ බිමට වටලා තියෙන්නේ. එහෙනම් මේ නගරවල අපි එක වෙලාවකට අර්ථාපල්ල වලට මිල ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. කැප්පටිපොල්දී අපි තක්කාලි ටික පොළොවේ දාලා ගෝවා ටික පොළොවට දාලා මේවට මිලක් නැහැ මිලක් කියලා ඉල්ලනවා. පොහොර ටික නැති කරා. අස්වැන්නට මිලක් නැති කරා. බීජ මිල ඉහළ යව්වා. ඈ ඒවට යොදවන ද්‍රව්‍යවල මිල ඉහළ ගියා. අස්සන්න සාධාරණ මිලක් ආවේ නැහැ. මේ ඔක්කොම වැට්ටුවා ඔහෙලා. එසේ නම් අපිට සිද්ධ වෙනවා ජනතාවට වග කියන පාලනයක් මේ රටේ බිහි කරගන්න. ගොවියන්ට ගැළපෙන ආණ්ඩුවක් බිහි කරගන්න. ඉතින් අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ දුෂ්ට පාලකයෝ ඔබට එන්න තියෙන ජයග්‍රහණය, රටට එන්න තියෙන ජයග්‍රහණය වළක්වන්න හදනවා. මේකට කිසිසේත් ඉඩ නොතබා අපි අපේ ජනතාවාදී බලය පිහිටව ගන්න මාලිමාවත් එකතු වෙන්න, අනුර කුමාර දිසානායක සෝදත් එකතු වෙන්න. තව ගොඩක් කල් නැහැ. ලබන සතිය වෙනකොට අපි හිතනවා මැතිවරණ කොමිෂන් එක දින ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරණය කොහොමද සැප්තැම්බර් අග නැත්තම් ඔක්තෝබර් මුල අනිවාර්යෙන් තියෙනවා. ලබන නොවැම්බර් 18 වෙනකොට මෙරටේ ජනාධිපති ධූරයේ අනුර කුමාර දිසානායක සහෝදරයා දිවුරුම් දීලා ජනතාවාදී පාලනයට අත්විවරම දාලා අපි වැඩ පටන් ගන්න සූදානමින් ඉන්නවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.